අපගේ පස්වන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ශක්තිය තවමත් ලොවෙහි පවතිනවාද? එසේ පවතිනම් ධර්ම මාර්ගයේහි යන විට අපට උන්වහන්සේලාගෙන් උපකාර ලබාගත හැකිවන්නේ කෙසේද? මෙහෙමයි පුතේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. රහතන් වහන්සේලා පිරිනිවී ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ රහතන් වහන්සේලා පිරිනිවන් පාවට පස්සේ ආයිමත් උන්වහන්සේලාගේ ශක්තියක් මේ ලෝකයේ තුල නැහැ. දැන් මෙතන ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ දර දා තියෙන තාක්කල් ඇවිලෙනවා. දර දාන්න තව තව ඇවිලෙනවා. නමුත් යම් වෙලාවක මේ දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණා. දර ටික සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දර ගොඩ තුලින්ම ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවිල යනවා. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි ගියාට පස්සේ මේ ගින්දරවල බලපෑමක් ලෝකෙට තියනවා කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම පුළුවන් ශක්තියක් නැහැ. තේරෙනවද? ඒ නිසා උන්වහන්සේලා පිරිනිවි ගියා. පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේලාගේ ශක්තියක් ලෝකයේ තුල නැහැ. නමුත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ලෝකයේ තුල වැඩ සිටිනවා. තේරෙනවද? එතකොට උන්වහන්සේලාගේ කාලයේ උන්වහන්සේලාගේ ශිෂ්‍යයෝ වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙච්ච දෙවිවරු ලක්ෂ ගානක් දිව්‍ය තලවල වැඩ ඉනවා. තේරෙනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ එවැගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෝ හැටියට ඉඳලා එදා රහත් වෙන්න බැරි වෙච්ච සෝවාන් සකෘදාගාමි අනාගාමි ඒ පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් ලක්ෂ ගානක් පිරිස දිව්‍ය තලවල සාම ජීවත් වෙනවා. තේරෙනවද? ඉතින් ඒ දිව්‍ය තලවල ඒගොල්ලෝ ජීවත් වෙන නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ධර්ම මාර්ගයේ ගමන් කරන ඇයට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආටානාටියේ සූත්‍රයේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට මේ ඉන්නා වූ ශක්තිමත් බලවේගවල ආශිර්වාදයේ ආරක්ෂාව ලැබෙනවා කියලා. ඒ ආරක්ෂාව තියෙනවා මාත්‍යෝ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳ ආයිමත් උන්වහන්සේගේ ශක්තියක් ලෝකේ නැහැ. රාතන් වහන්සේලා පිරිනිවන් පෑවා. උන්වහන්සේලාගේ ශක්තියක් ලෝකේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා මේ පිරිනිවන් මංචකේ මම පිරිනිවන් පෑවාට පස්සේ මේ බුද්ධ ශරීරය මේ ලෝකේ කිසිම බ්‍රහ්මේකුට දෙවියෙකුට මිනිසෙකුට නැවත දකින්න ලැබෙන්නේ නැහැ කියලා. එහෙමනම් ආයිමත් උන්වහන්සේලා කොහෙන්වත් පහළ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මාත්‍යෝ, නමුත් අරසා ඒ කාලේ උන්වහන්සේලාගේ ගෝලියෝ ශිෂ්‍යෝ වෙලා හිටිය ලක්ෂ ගානක් දෙවිවරු මේ දිව්‍ය තලවල ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ආශිර්වාදයේ ධර්ම මාර්ගේ ගමන් කරන ඇයට තියෙනවා.